කාන්තාවන් පිළිබඳ ජීව විද්‍යාත්මකවත් සත්‍ය වෙන සමහර මේ වගේ මත තියෙනවා. අද අපි ඔයාලට අරගෙන ආවේ මෙහෙම ඇත්ත වෙන දේවල් 13ක් ගැන. බලන්නකෝ ඔයාලා මේව කලින් අහලා තිබ්බද කියලා. විවිධ මත විශාල ප්‍රමාණයක් කාන්තාවන් ගැන ලෝකේ බිහි වෙලා තියෙනවා. එක එක රටවල සංස්කෘතිය අනුව විවිධ මතයන් බිහි වෙලා තියෙනවා. කාන්තා පිරමිඩ දෙපාර්ශවෙම බහුතරයක් පිළිගන්න මතක් බොහෝමයක් තිබෙනවා. ඉන් කිහිපයක් තමයි කේලම් කියන්නේ කාන්තාවන්, කාන්තාවන් සෙමින් වැඩ කරනවා, ඔවුන් නැඳුම් මැදීමට ගොඩක් කාලය ගන්නවා, කාන්තාවන්ගේ සිත් ශක්තිමත් නැහැ ආදී බොහෝ දේ. පුරුෂෝත්තමවාදය තමයි මේ බොහෝ මත පිටිපස්සෙ තියෙන්නේ. කාන්තාවන් අවිවාහ පිරමිඩ නැගීමෙන් එම ආධිපත්‍ය පවත්වාගෙන යාමට දරන උත්සාහයක් ගැන තමයි මේ කියන්නේ. නමුත් සත්‍ය නම් ගැහැණු පමණ නෙවෙයි පිරිමියත් මේ කියන දේවල් කරනවා. නමුත් ද සමාජයේ මේවා කරන්නේ කාන්තාවන් පමණයි කියලා ලේබල් ගහගෙන තමයි ඉන්නේ. කාන්තාවන්ට වැඩිපුර වර්ණ පේනවා. ඔබ දැකලා ඇති කාන්තාවන් බොහෝ විට පිරිමින්ට වඩා වර්ණ ගැන කතා කරනවා. පෙළක් පිරිමි පුද්ගලින් මේ කාන්තාවන්ගේ දුර්වලකමක් ලෙස තමයි දකින්නේ. කාන්තා සිරුර ඇල්කොහොල් වලට දක්වන ප්‍රතිරෝධය අඩුයි. ඇල්කොහොල් වලින් පිරිමි පුද්ගලයන්ට වඩා හානිය කාන්තාවන්ට විය හැකියි. මේට හේතුව ඔවුන් වකුගඩු ආශ්‍රිත හෙපටයිටිස් වැනි රෝගවලට ගොදුරු වීමේ අවදානම වැඩි වීම. වකුගඩු ආශ්‍රිත සිරෝසිස් කියන රෝගය පිරිමි පුද්ගලයන්ට වඩා කාන්තාවන්ට වැළඳීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. මානසික ආබාධ වලට කාන්තාවන් ගොදුරු කරවීමේ හැකියාව ඇල්කොහොල් වලට තියෙනවා. මේට හේතුව මොළයේ ප්‍රමාණය කුඩා වීම හෝ මොළයට හානි වීම. පරිණත බව සුන්දර වයසත් එක්ක අමුතුම විදියට වෙනස් වෙන දෙයක් තමයි කාන්තාවන්ගේ සුන්දරත්වය කියලා කියන්නේ. පිරිමින්ට වැඩියෙන් ආකර්ෂණීය ලෙස පෙනෙන්නේ දරුවන් ලද කාන්තාවන් මෙන්ම උපත් පාලන පෙති භාවිත නොකරන කාන්තාවන් බව සොයාගෙන තියෙනවා. කාන්තාවන්ගේ කටහඬත් ශරීරයේ සුවඳත් මීට හේතු වෙන බව කියවෙනවා. සාමාන්‍යයෙන් කාන්තාවගේ ජීවිත කාලය ඇතුළත ලිප්ස්ටික් රාතල් 4ක් පමණ ආහාර මාර්ගයට යනවා. ජීවත් වෙන රට හා සංස්කෘතිය අනුව මෙය වෙනස් වෙනවා. සාමාන්‍ය අගයක් තමයි මේ දක්වලා තියෙන්නේ. ලිප්ස්ටික් කැවීම සිදු වෙන්නේ ආහාර ගනිද්දී සහ දිවේ ගෑවීමෙන්. ලිප්ස්ටික් කූරු අනුව මේ ප්‍රමාණය 533ක් පමණ. ඔබ පුදුමයටපත් වේවි. නමුත් සමහර කාන්තාවන්ට මේ අගය මදි. තවත් සමහර කාන්තාවන්ට මේ ඉතා විශාල ප්‍රමාණයක්. කාන්තාවන් අවදානම් ගන්නවා අඩුයි. අවදානම් දැරීමට කාන්තාවන් නිතරම කැමති නැහැ. ඇන්ටීරියර් සිංගියුලර් කෝටෙක්ස් යන තීරණ ගැනීමේ පවතින විකල්ප කිරා බැලීම සඳහා ඇති කොටස කාන්තාවන්ගේ විශාලයි. නමුත් පිරිමි පුද්ගලයන්ගේ මේ කුඩා බව තමයි සොයාගෙන තිබෙන්නේ. කාන්තාවන් පරිණාමයේදී ආරක්ෂා කිරීම සහ රැකබලා ගැනීමේ යෙදුණු නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඕන්තම සහකාරයව ස්තූල කිරීමේ අවධානමක් තියෙනවා. ඔබ දන්නවද පිරිමි මහත් වෙන්නේ ඇයි කියලා? කාන්තාවන් සමග බොහෝ කල් ගත කිරීමේදී පිරිමි පුද්ගලයන් මහත් වෙනවා. මේට හේතුව තමයි කාන්තාවන් ස්වභාවිකවම රකබලා ගැනීමේ කාර්යය පටන් ගන්න නිසා පිරිමියාට වැඩියෙන් රසවත් හා පෝෂදායී ආහාර ලබා දෙන්න පටන් ගන්නවා. සීලම පුද්ගලයන්ට මේ සත්‍ය නෙවෙයි. සමහර පිරිමි නම් හිටියරත් වඩා කෙට් වෙන අවස්ථා තියෙනවා. කාන්තාවන් පහසුවට වඩා ලස්සන ගැන හිතනවා. කාන්තාවන්ගේ ස්වභාවික ලක්ෂණයක් නෙවෙයි කාන්තාවන් පහසුවට වඩා ලස්සන ගැන සිතීම කියලායි කියන්නේ. පිරිමින්ගේ ආකල්ප සහ මාධ්‍ය මෙන්ම වෙළඳපොළත් කාන්තාවන්ගේ මේ තත්ත්වයට පත්වීමට වග කියන්න ඕන. කාන්තාවන් උස පෙන්වීමට අඩි උස සපත්තු පැළඳීමේ සිට ශාරීරික අපහසු දේවල් ගොඩක් පෙනුම වෙනුවෙන් කරනවා කියලා කියන්න විද්‍යාත්මක ඔප්පු කරන්න නම් ඕනේ නැහැ. ගන්ධ සුවඳ තීව්‍රව දැනෙනවා. පොඩි ගඳක් වුණත් තදින් කාන්තාවන්ට දැනෙනවා කියලා ස්වාමි පුරුෂයන් දන්නවා ඇති. ඉස්සර කාලේ ඉඳන්ම ආහාර එකතු කිරීම සඳහා තියුණු ගඳ සුවඳ හඳුනා ගැනීමේ හැකියාව කාන්තාවන්ට උරුම වෙලා තිබීම තමයි මීට හේතුව. මොළයේ සෛල වඩාත් ලංව ඇහැරිලා තියෙනවා. පිරිමින්ගේ මොළයට වඩා 9%කින් කාන්තාවන්ගේ මොළය පොඩි කියලා තමයි කියන්නේ. කාන්තාවන්ගේ බුද්ධිමය හැකියාවට නම් මේ කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. සෛල අතර පරතරය අඩු වීම නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ.
කාන්තාවන් නව නිපැයුම් රාශියක් කර තිබෙනවා. ඉතිහාසයේ විසින් මකා දමා තියෙන දෙයක් තමයි නව නිපැයුම් සඳහා කාන්තාවන්ගේ දායකත්වය. කාන්තාවන්ට වෙනස් කොට සලකන නිසා තමයි මේ ඇත්තටම සිදු වෙලා තියෙන්නේ. කාන්තාවන්ගේ දායකත්වයේ ඉතිහාසයෙන් ශ්‍රේණි ගණනාවකම මකා දමා තිබෙනවා. ලේඛන කලාව, සංගීතය, චිත්‍ර කලාව, විද්‍යාව, දර්ශනය ආදී තවත් ශාස්ත්‍ර ගණනාවක් මිට අයත්. කාන්තාවන් විසින් සිදු කර ඇති නව නිපැයුම් තමයි වාහනවල වයිබර් එක පරාවර්තනය නොවන වීදුරු පයින් ක්‍රියා කළ හැකි කුණු බක්කිය ඉවත දැමිය හැකි ඩයපර් ආදී දෑ මෙවන් විශාල පරාසයක දේවල් පවා කාන්තාවන් විසින් සිදු කර තිබෙනවා. අඩි උස සපත්තු පිරිමින් නිෂ්පාදනය කළ නිපැයුම මුලින්ම අඩි උස සපත්තු පළඳලා තියෙන්නේ පිරිමි පුද්ගලයන් විසින් කියලා කිව්වොත් ඔබ පුදුම වේ. තම පුරුෂභාවය වඩාත් උත්කර්ෂවත් ලෙස පෙන්වීම සඳහා තමයි ඔවුන් මේ උස සපත්තු පළඳලා තියෙන්නේ. කාන්තාවන්ටත් මේ හඳුන්වා දී තිබෙන්නේ 1600 දී. මුහුණ කියවීම අනෙක් පුද්ගලයන්ගේ මුහුණේ පළවන හැඟීම් කටහඬේ වෙනස්කම් ආදී හඳුනා ගැනීමට කාන්තාවන්ට කුඩා වයසේ සිටම පුළුවන්. මේ නිසා තමයි ඔවුන් කතා බහට දක්ෂ. කාන්තාවන්ගේ මූලිකත්වයෙන් තම ඕනෑම පුද්ගල කණ්ඩායමක පාහේ මානව සබඳතා හැසිරීම සිදු කරන්නේ. වැඩි ආයු කාලයක් වළඳනවා. පිරමින්ට වඩා දීර්ඝ කාලයක් ජීවත් වීමට කාන්තාවන්ට හැකියාව තිබෙනවා. ලෝකයේ සමහර ප්‍රදේශවල අවුරුදු 10ක් පමණ විශාල අගයක් ආයු කාලයේ වෙනස පවතිනවා. මෙහි සාමාන්‍ය අගය වසර 2ක් 3ක් පමණ තමා ලෝකේ පුරා ගන්නෙ. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් SL Beauty Show අපේ channel එක subscribe කරලා යට තියෙන bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම් වෙනකන් ඔබලා ඔක්කොම පරිස්සමට ඉන්න.